අද කතා කරන්න හදන්නේ ගොඩක් විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි මරියානා අගාධය. මරියානා අගාධය පැසිෆික් සාගරයේ පිලිපීනය හා දකුණු දිග චීන මුහුදට මායිම්ව දිගින් කිලෝමීටර 2550ක් වගේම පළලින් කිලෝමීටර 69ක් තරම් විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. ඒ වගේම තමයි මරියානා අගාධයේ ගැඹුරුම ස්ථානය කිලෝමීටර 11ක් පමණ වෙනවා. ඉතින් තවමත් රහසක් විදිහට තියෙන මේ මරියානා අගාධයේ ජීවත් වෙන සතුන් මුහුදු පැලෑටි ගැන සාගර විද්‍යාඥයින් තවමත් පරීක්ෂණ කරනවා. නොවිසඳුණු අභිරහසක් විදිහට තියෙන මරියානා අගාධයේ ගවේෂණය කරන්න ගොඩක් පුද්ගලින් උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ අවස්ථාවලින් අවස්ථා හතරකදී තමයි සාර්ථක ගවේෂණයක් කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ගවේෂකයෝ අදහස් දක්වන විදිහට ලෝකයේ උසම කඳුවැටිය වන එවරෙස්ට් කන්ද කිඹන්න තරම් ගැඹුරක් මරියානා අගාධයේ තියෙනවා කියලා තමයි ඒ අයගේ අදහස. ඒ වගේම තවත් වැදගත් කරුණක් තමයි ඒක ශෛලික ජීවීන් වන ඇමීබාවන්ගෙන් විශාලතම ඇමීබාවන් හමු වෙලා තියෙන්නේ මේ මරියානා අගාධයේ. ඉතින් මේ ඇමීබාවන් මරියානා අගාධයේ ගැඹුරුතම වගේම අඳුරු කලාපවල තමයි ජීවත් වෙන්නේ. මේ මරියානා අගාධයේ පතුල සොහොන් භූමියක් විදිහට තමයි සලකන්නේ. එයයි දන්නවද මිය යන සාගර සතුන්ගේ වගේම ශාක කොටස් තැන්පත් වෙලා තමයි මරියානා අගාධයේ පත්‍ර හැදිලා තියෙන්නේ මරියානා අගාධයේ ගැඹුරු ස්ථානවලට කිසි දවසක හිරු එළිය නම් වැටෙන්නේ නැහැ ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මරියානා අගාධයේ සෙල්සියස් අංශක 4ක තරම් පහළ උෂ්ණත්වයක් වගේම සෙල්සියස් අංශක 450ක තරම් උණුසුමක් තියෙන ස්ථානත් අපිට හඳුනා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි පොළොවේ අභ්‍යන්තරයේ ඉඳන් සුමුට පෘෂ්ඨ අතරින් එන ලාවා නැත්නම් මැග්මා ගලා එන විවරත් අපිට මරියානා අගාධයේ දැක ගන්න පුළුවන්. දෙවන ලෝක යුද සමයේ නෞකා 150කට අධික ප්‍රමාණයක් මරියානා අගාධයේදී මුහුදුපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අහස් යානා 100කට අධික ප්‍රමාණයක් මේ මරියානා අගාධයේ පතුලේ සැඟවිලා තියෙනවා. 1966 වර්ෂයේදී මේ මරියානා අගාධය තුළ අඩි 18900ක් ගැඹුරේ සැඟවිලා තිබුණ SS රියෝ ග්‍රෑන්ඩේ නැමැති රෝමානු නෞකාව පිළිබඳව ගවේෂණය කිරීම සිදු වුණා. මේ ගවේෂණය ගිනස් වාර්තා පොත් අතරට පවා එකතු වෙලා තියෙනවා. නෞකා 150ක් අහස් යානා 100ක් මේ අගාධ පතුලේ මතු පිටට නොපෙනෙන තරම් සැඟවිලා තියෙනවා කියලා කියන්නේ. මේ මරියානා අගාධය කොයි තරම් ගැඹුරක් සහිත එකක්ද කියලා ඔයාලට හිතන්න පුළුවන් නැති කියලා මම හිතනවා. ඉතිරක් නෙවෙයි. අපි අද කතා කරන මරියානා අගාධය ජලජ ජීවීන් රැසකගේ වාසස්ථානයක්. ගැඹුරු සාගර පත්තේ ජීවත් වන විනිවිද පෙනෙන මත්ස්‍ය විශේෂ එළි විහිදුවන මත්ස්‍යයින් විශේෂ ශුද්‍ර ජීවීන් ලෝකයේ ගැඹුරුම ස්ථානයේ ජීවත් වන මත්ස්‍ය විශේෂය වන මොලස්කාවන් බෙල්ලන් විකෘති මෝරන් වැනි විශාල ජීවි කොටසක් අධික පීඩනයක මරියානා අගාධයේ ජීවත් වෙනවා මරියානා අගාධයේ ගැඹුරුම ස්ථානයේ ජීවත් වන මාළුව හඳුන්වන්නේ මරියානා ස්නේල් ෆිෂ් කියලා ලෝකයේ ගැඹුරුම ස්ථානය ඒ තමයි මරියානා අගාධය අපි අද ඔයාලට කියලා දුන්නේ ඒ ගැන විස්තර. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා තුන්චි ඔයාලත් ශ්‍රද්ධා Kids YouTube channel එක subscribe කරන්න.